සමට කලින් හරි වේ හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ. මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ගැන ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්. මම හැමදාම මෙතන ඉන්නේ නැහැ. අලුත් නායකත්වයක් ඉදිරියට ගේනවා. හිටපු අගමැති කියයි. සජිත් අද සිට යලි වැඩ ආරම්භයි. ජනාධිපතිවරණ මැතිවරණ නීතිය සංශෝධනය කිරීම සඳහා යෝජනාවක්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. රටේ සෞඛ්‍ය දියුණු කිරීම සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනයේට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් කිරීම හිත්වෙන් ඉදිරියේදී රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වර්ධනයක් දැකිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා. එමෙන්ම වස විසින් තුර ආහාර ජනතාවට ලබා දීම, කිරිපිටි වලට ලංකාවෙන් ඇදී යන මුදල් ප්‍රමාණය නවතා ගැනීමට මෙහිදී අවධානය යොමුව තිබෙනවා. රටේ සියලුම ආපන ශාලා සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයට පත් කිරීම සහ ආහාර පනතහර හා රෝගීන්ට සුරක්ෂිත ආහාර සංස්කෘතියක් ඇති කිරීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. පසුගිය රජය තෝරාගත් ශාස්ත්‍රයන්හි වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතියන් මගින් කටයුතු කිරීම හේතුවෙන් වැටුප් විෂමතාවන් වැඩි වී ඇති බවත්, ජාතික වැටුප් ප්‍රතිපත්තියේ අඩුපාඩු නිවැරදි කර යවත්කාලීන කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබෙනවා. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිගල් යන මහතුරු නැතුළු පිරිසක් එක්ව සිටියා. නව නායකත්වයක් ඉදිරියට ගෙනීමට සූදානම් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සරසවි යවුන් පෙරමුණේ ක්‍රියාකාරින්ගේ හමුවට අද පෙරවරුවේ එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි ජනාධිපතිවරණයෙන් පස්සේ එක තැන ඉන්න බෑ. අපි ඉදිරියට යන නිසා ඔබේ සංවිධානත් ඒ වගේම තවත් වෘත්තීයවේදී අනික් වෘත්තීය සමිති සංවිධාන ගණනාවක් දැන් ඇවිත් එක එක අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. මේ අනුව ජනවාරි මාසේ ඉඳන් අපි දැන් ඉදිරියට යනවා. මේ මානසික මණ්ඩල ඒ සියලු දෙනාම ඒ වැඩසටහන් ගැන අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඒ වැදගත්. අපි අපේ අඩුපාඩුකම් හොයාගෙන අලුතෙන් හිතලා ඉදිරියට යන්න ඕනේ. මම මෙතන හැමදාම ඉන්නේ නැහැ. දැන් මට තියෙන්නේ අපේ අලුත් නායකත්වය ඉදිරියට ගේන්න. විශේෂයෙන්ම සියලු දෙනාම එක්සත් වෙලා එකතු වෙලා එක අයෙක් වාද නොකර සැලැස්මක් ගේන්න කියලා මම කියලා තියෙනවා. එතකොට අපිට පුළුවන් තවත් ඉදිරියට යන්නේ. දැන්ට මූලික වැඩ කටයුතු කරන්න අපි ලැහැස්ති වෙමු. විශේෂයෙන්ම අපි ඒ සඳහා ජනවාරි මාසේ ආරම්භ කරමු. ඉතින් අපිට දැන් තියෙන්නේ එකමුතුව යන්න. ඔබ සියලු දෙනාම පැමිණීමත් අනික් සංවිධාන පැමිණීම සුබ ලකුණක්. මොකද බිම් මට්ටමේ අලුතෙන් සංවිධාන අරගෙන යනවා. සමහරවිට කිව්වා අපිට බිම් මට්ටමේ තරුණ නායකයෝ නැහැ කියලා. ඉතින් මේ ඔක්කොම කතා කරන්න ගියනම් තවත් වෙලා යනවා. ඊපස්සේ අය කතා කරන්න යනවා. අපේ සජිත් ප්‍රේමදාස මෑතුමා ඇතුළු අනික් අය පාර්ලිමේන්තුවේ වගකීම බාර ගන්න ඕනේ. අර ගන්නවා වැඩ කටයුතු කරගෙන යන්න. මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා අපේ ප්‍රධාන තරුණ අය අපේ අලුත් නායකයින්ුත් මේගොල්ලොත් එකතු වෙලා දැන් පක්ෂේ ඉදිරියට ගෙනියන්න ඕනේ. අපි මේ වැඩ කටයුතු 1972 දී කරා. මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ මීට දීර්ඝ නැත්නම් පටාපෝ බයින්න පටන් ගන්න. ඉතින් දැන් වැඩ පටන් ගමු. වෙන මොකුත් නෑ. දැන් කතා කරලා ඉන්න බෑ. වාද විවාද කරකට තමයි. ඉතින් පටන් ගත්තාම පිට දෙන්න. මඩ ප්‍රචාර විවේචන හා දෝෂාරෝපණ තුලින් තමව දේශපාලනික වශයෙන් ආපසු හැරවීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ අද කොළොන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. ජනාධිපතිවරණේ ජයග්‍රහණය කරන්නට දැක්වපු නැති උනන්දුවක් අද කැලෑපත්තර වෙනුවෙන් විවිධ ප්‍රවෘත්ති මවල නිර්මාණය කරලා අද මඩ ගැසීමේ ව්‍යාපාර රැසක් ගියා. මට කියන්න තිබෙන්නේ සියලුම දෙනාට මඩවලින් විවේචනවලින් දෝෂාරෝපණවලින් අපිව වටන්නට බෑ. දැන් අද කොළොන්නාව සභාවේ
අපේ පාක්ෂිකයෝ සියලු දෙනාම නැගිටලා කිව්වොත් සජිත් ප්‍රේමදාස කාලේ හරි විශ්‍රාම යන්නේ කියලා. අපි ලෑස්ති විශ්‍රාම යන්න. ඒ වෙන මොනක් නිසා නෙවෙයි, අපි ජනතාවගේ මතයට සවන් දෙන නිසා. කවදාවත් ජනමතයට විරුද්ධව අපි කැරලි ගහන්නේ නැහැ. ජනතාවගේ මතයට විරුද්ධව අපි නම්‍යශීලී නොවන ආකාරයට කටයුතු කරන්නේ. අපි හැම වෙලාවකදීම ජනමතයේ ඉදිරියේ අපි නම්‍යශීලී වෙන මොනවත් නිසා නෙවෙයි. ලැජ්ජා බය කියන නහරය තවමත් සජිත් ප්‍රේමදාසගේ ඇඟේ තිබෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්නට. මට දැනගන්න ලැබුණා තවත් විශේෂ පිළිගැනීමක් 15,000ක් විතර එක්කව වෙලා මට ලබා දුන්නයි කියන. ඒ එතනින්ම තේරෙනවා මං ගැන කොච්චර කලබලයක් තියෙනවද කියන එක. මගේ හිතේ තියෙන ලොකුම කුතුහලය තමයි කවුරු කවුරු එක්කව වෙලාද මේව කරන්නේ කියන එකත් මට තව දුරටත් හිතන්න සිද්ධ වෙනවා. 10ක් 15ක් නෙවෙයි 15,00,000ක් උද්ඝෝෂණය කරත් මේ කොළොන්නාවේ ජනතාවගෙන් සජිත් ප්‍රේමදාස වැයත් කරන්නට බැරියයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නේ. අද දවසේ ඉඳගෙන තවත් රැස්වීම 154ක ගමන ආරම්භ කරයි කියන එක තමුන්නාන්සලාට මතක් කරමින් ඔබතුමන්ලා සියලු දෙනාටම ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනව පමණක් නෙවෙයි අනාගතේ සුරක්ෂා කරන්නට අපි දිවි හිමියෙන් කැප වෙනවායි කියමින් ඔබ සියලු දෙනාටම ජය පතමින් මම නිහඬව බොහොමයි. විජයග්‍රාහී ජනතා නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන් ඔබ ආමන්ත්‍රණය කරනු ලැබුවේ. ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා වියදම් කළ යුතු මුදල් ප්‍රමාණය පිළිබඳව සීමාවක් පැනවිය හැකි නීතියක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් සම්පාදනය කළ යුතු බව පූජ්‍ය ඔමල්පේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින්. ගෞරවනීය තීනියාවල පාලිත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ බාරගන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාට කරන ලද ආරාධනයක් සම්බන්ධයෙන්. එතෙන්දී සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශ කළාලු එතුමා බොහොම අමාරුවෙන් ඉන්නේ මේ කාලය තුළ කුමක් හේඳ රුපියල් කෝටි 27ක් මැතිවරණය වෙනුවෙන් වියදම් කරන්න වුණා ඒ ණය ගෙවා ගන්න ක්‍රමයක් නැතුවයි මම ඉන්නේ කියලා. ජනාධිපතිවරණයේදී අතදි ගෑරලා මුදල් වියදම් කරන්න සූදානම් වෙන්නේ තමන්ගේ තියෙන සේසතත් එවැගේම යාළු මිත්‍රයන්ගේ සහ වෙනත් ව්‍යාපාරිකයන්ගේ මුදල් වියදම් කරන්න ඉඩ ලැබිලා තියෙනවා. කුමක් නිසාද? ජනාධිපතිවරණයෙන් දිනුවොත් අදාළ තනතුර තමන්ට ලැබුණොත් මේවා ගෙවන එක ප්‍රශ්නයක් නෙවෙයි කියන උපකල්පනය නිසා. එතකොට අපට ඒ එකම සැකයක් ඇති වෙනවා. මෙවන් විශාල මුදල් වැය කළ බලයට පත්වෙන ඇත්තෝ ඒ වැය මුදල පිරිමසා ගන්න ඒ කාන්තේම නීති විරෝධී ක්‍රියා වලට පෙළඹෙනවාය කියන බව. ඒ නිසා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අපි අවවාද කරනවා දැන් මෙන්න මේ නිදර්ශනය අතට ගන්න අරගෙන වහාම නීතියක් සම්පාදනය කරන්න. ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වන ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට වියදම් කළ හැකි මුදලේ සීමාවක් පැනවිය යුතුය යන්න. ස්විස් ස්ථානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැර ගැනීමේ සිද්ධියට අදාළ සියලු දෙනාට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අලුත් ආණ්ඩුවට සහ අලුත් ජනාධිපතිතුමාට සැලසුම් සහගත ලෙස එල්ල කරන්න පටන්ගත්ත මඩ ව්‍යාපාරයේ පළවෙනි නාටකය අද අසාර්ථක වෙලා තියෙනවා. ස්විස් ස්ථානාපති කාර්යාලයේ කාන්තාවක් සම්බන්ධ කරගෙන ගොතපු ඒ අමූලික බොරුව නටපු ඒ නාට්‍ය අද සම්පූර්ණයෙන් බොරු වෙලා තිබෙනවා. හැබැයි ස්විස් කාන්තාව රිමාන්ඩ් කරලා පමණක් ඒ නාටකයේ කතාව අපිට අවසන් කරන්න බෑ. මොකද ඒ නාටකයේ නිෂ්පාදනය කළේ එක්සත් ජාතික පක්ෂයෙන්, ඒක අධ්‍යක්ෂණය කළේ රාජසිංහ රත්නමැතිතුමා. ඒකේ නළුව නිළියෝ තමයි ওই ස්විස් කාන්තාවයි අනිත් අයයි. ඉතින් නළුවයි නිළියෝයි විතරක් රිමාන්ඩ් කරලා ඒ නාටකයේ කතන්දරය අපිට අවසන් කරන්න බෑ. ඒ නිසා අපි දැඩි ලෙස කල්පනා කරනවා මේ වෙලාවේ නීත්‍යානුකූලව දැඩි පියවර ගත යුතු පවතිනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා මේ පෙන්වන්නේ නායකත්වයේ ගුණාංගද. තමන් ණයයි කියලා ගෙදරින් එළියට එන්න බය නම් ප්‍රභාකරන් එක්ක යුද්ධ කරගැනීමට වගේ තත්වයක් ආව නම් කොහොම වෙයිද? එහෙම නැත්නම් මේ වෙනකොට කප්පරක් ණය වෙලා තියෙන යහපාලන ආණ්ඩුව නිසා මේ රට. එතකොට මේ වෙලාවේ මේ රට අලුතෙන් බාරගත්ත ජනාධිපතිතුමාට, අගමැතිතුමාටත් ඔය විදේශ නායකත්ව රටවල් වලින් නොයෙකුත් පරිවිඩ එවනවා ණය ගෙවන්නයි කියලා. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට
ප්‍රශ්න වලට මුහුණ දීලා මේ රට ගොඩනැගීමට හැකි නායකත්වයක් විදියට විශ්වාස කරලා තමයි මේ රටේ මිනිස්සු එතුමාව ජනාධිපතිගේ අපේ රටේ වාසනාවට. ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් දැඩි ලෙස නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම එහි සභාපති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කිරීමට යෝජිත සුපිරි ගමක් වැඩසටහන ආරම්භ කිරීම පිළිබඳව දිස්ත්‍රික්කයේ මාර්ග තදබදය අවම කිරීමේ සැලසුම් සාකච්ඡා කිරීම, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය මෙන්ම ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වුණා. ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව අපේ රටේ අද ජනතාවගේ විශාල ප්‍රමාණයක් විවිධාකාරයේ රෝගී තත්ත්වයට පත් වෙලා ඉතිනවා. ඒකට එක් ප්‍රධාන හේතුවක් තමයි අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව පවතින නීති හරියට ක්‍රියාත්මක නොවි. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනිකුත් අදාළ පළාත්පාල ආයතන සම්බන්ධීකරණය කරගෙන ඉදිරියේදී ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම පිණිස ඉතා දැඩි ලෙස නීති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අද අපි තීරණය කරනු ලැබුවා. අපිට මාර්ග තදබැලයට ඉවහල්ගෙන ඒ කටයුතු කරන ආයතන 22ක් පොලිසිය ඇවිල්ලා එක ආයතනයක් පමණ. ඒ එක ආයතනයකට අපි කොළඹ නගරය තුළ 1500කට වැඩි පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් උදේ පාන්දර 6 ඉඳන් රෑ 8:00 9 වෙනකන් අමාත්‍ය සුසිල් ප්‍රේම්චන්ද්, දිස්ත්‍රික් ලේකම් සුනිල් කණ්ණංගර, පළාත් පාලන නියෝජිතින් සහ දිස්ත්‍රික් සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම කමිටු රැස්වීම සඳහා සහභාගී වී සිටියා. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයට ගෞරව නාමයන් සමග සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට අද දින හැකිවනා. දේශමාන්‍ය ගෞරව නාමයක් සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය වෙනුවෙන් සිදුකරන මෙහෙවර උදෙසා තවත් සම්මාන ද්විත්වයක් මෙලෙස සියතට හිමි වුණා. දශක තුනකට අධික කාලයක් පුරා රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් විවිධ වූ ශ්‍රේෂ්ඨ ඔස්සේ දැවැන්ත වූ සේවාවක් ඉටුකනු ලබන ජනතාව ඇගයීම උදෙසා සමස්ත ලංකා සංස්කෘතික සහයෝගතා පදනම විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. එය අතරින් සමස්ත ලංකා සංස්කෘතික සහයෝගතා පදනම වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගෞරව නාම ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ දින කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ මහසංගරත්නයේ පෙරටු කරගනිමින් සර් ක්ලැරන්ස් කුමාරගේ මහතා ප්‍රමුඛ ප්‍රභු ආරාධිතයින් රසකගේ සහභාගීත්වයෙන් සමස්ත ලංකා සංස්කෘතික සහයෝගතා පදනමේ වත්මන් සභාපති දේශමාන්‍ය සුදර්ශන ගමගේ මහතාගේ මූලිකත්වයෙන් මෙම පදනමේ කටයුතු සිදුවන අතර සිසිර ප්‍රේමචන්ද්‍ර සහ රංජිත් විජේරත්න යන මහතුරුන්ගේ මූලිකත්වයෙන් වාර්ෂික ගෞරවනාම පිරිනැමීමේ උත්සවය සංවිධානය වී තිබුණා. කලා ශේත්‍රය, මාධ්‍ය ශේත්‍රය, ව්‍යාපාරික ශේත්‍රය සහ විවිධ සමාජ ක්‍රියාකාරකම්වල නිරත වන සුවිශේෂී පුද්ගලින් ඇගීම මෙහිදී සිදුවුණා. සමබර ප්‍රවෘත්ති විකාශයන් ජනතාවට තිරින කරමින් නිරන්තරයෙන්ම යහපත් දෙයින් ජනමනස පුබුදුවාලන වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත ටීවී ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති කළමනාකරු උදේෂාන් ඉඩමේකතර මහතාටද මෙහිදී දේශමාන්‍ය ගෞරව නාමය පිරිනැමුණා. ලංකාවේ ලාබාලතම ප්‍රවෘත්ති කළමනාකරු රුබුහානින්ක වැඩ කරන අපිටත් අභිමානයක්. මේ හිතවත් සහෝදර උදේෂාන් ඉඩමේකතර ඔබතුමන්ටයි මේ සම්මාන. අතර වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත රූපවාහිනියට තවත් සම්මානයක් අද දින හිමි වුණේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් මෙහෙවනු ලැබූ සෞඛ්‍ය මාධ්‍ය සම්මාන උළෙලේදී. මෙහිදී සියත ටීවී ඔස්සේ සතියන්තයේ විකාශය වන ගුඩ් මෝර්නින් ශ්‍රී ලංකා ශනිදා වැඩසටහනේ සජීවී ලෙස විකාශය වන සෞඛ්‍යමය කතිකාවන් වෙනුවෙන් වූ සම්මානය විධායක නිෂ්පාදක ඉරංග කෝසල පීරිස් මහතා විසින් හිමි කරගත්තා. අපි සූදානම් රූපවාහිනිය මාධ්‍ය සජීවී වැඩසටහන අංශයට යන්නට විශිෂ්ටතා සම්මානය සියත රූපවාහිනී නාලිකාවේ ගුඩ් මෝර්නින් ශ්‍රී ලංකා වෙනුවෙන් කොන්සල පීරිස්.
බතරමුල්ල බෝටසේජ් පරිශ්‍රයේදී පැවති මෙම උත්සවයට අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සහ විදුතුන් රැසක් එක්ව සිටියා. මේ අතර සෞඛ්‍ය වැඩසටහන් ප්‍රවර්ධනය වෙනුවෙන් සිදු කරනු ලබන මෙහෙවර වෙනුවෙන් අප වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත ටීවී ප්‍රාදේශීය මාධ්‍යවේදී චමින්ද මිහිරි ගමගේ මහතාද අද දින සම්මානයට පාත්‍ර වුණා. මේරටේ මිනිස්සුන්ට බදු ගහලා ගන්න සල්ලි වලින් අවුරුද්දකට බිලියන 90ක් යනවා බෙහෙත්වලට. අපේ සම්පූර්ණ ආහාර රටාව වෙනස් කරලා අද අපි මුළු ජාතියම ලෙඩ කරලා තියෙනවා. කිරි බොනවා පිටිකිරි නම් ගොඩාක් කිමිකල්ස් දාලා තියෙනවා. හැබැයි දියර කිරි වුණත් අර හරකුන්ට බොන්න ඡන්ද දෙන්නේ કૃතිම දේවල් නම් ඒවත් යම් කිසි ප්‍රමාණයක අනවශ්‍ය දේවල් තියෙනවා. මේ තත්ත්වයෙන් මේ රට වෙනස් වෙන්න ඕන. නිරෝගිමත් ජාතියක් මේ රටට හදන්න ඕන. මේ මාධ්‍ය ශිෂ්ටයේ ඉන්න දෙවන්තයෙන්ගෙන් අපි ඉල්ලා හිටින්නේ මේ රට නිරෝගිමත් රටක් කරන්න අප ගෙනියන වැඩපිළිවෙලේදී ඔබතුමන්ලට තුමියන්ලට දෙන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දෙන්න. ශ්‍රී ලංකාවේ කීර්ති නාමය අවධානමක පවතින බව ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. ඒ ඊයේ දින මෙරට ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාව අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිදුවීමට අදාළවයි. පසුගිය නොවැම්බර් මස 25 වනදා පැහැර ගැනීමට ලකු බව පැවසෙන මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාව ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඉනතුරුව ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙලවිය නියෝග කර සිටියේ අදාළ කාන්තාව එළමෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. ඒ අනුව ඇය ඊයේ රාත්‍රියේදී වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබූ අතර ඇය මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ වයි පාටුවේ රඳවා තිබෙනවා. මේ අතර ඊයේ දින අත්අඩංගුවටපත් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාව රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එහි සඳහන් වන්නේ නීතියේ ආධිපත්‍ය සුරකින රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්ති නාමය අවධානමක පවතින බවයි. සිදුවීම සම්බන්ධයෙන් තමන් කනස්සලට පත්ව ඇති අතර තම තානාපති කාර්යාලයේ සේවිකාව සම්බන්ධයෙන් සිදුවන ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගවලදී ඇගේ පුද්ගලික අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවේ අධිකරණ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ස්විට්සර්ලන්ත රජය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මෙම සිදුවීමට මුහුණ පා සිටින සිය සේවිකාවට හැකි උපරිම සහාය ලබා දීමේ වගකීම ඉටු කිරීමට ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරියටත් කටයුතු කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. එමෙන්ම දුර්වල සෞඛ්‍ය තත්ත්වයක සිටියදී තම කාර්ය මණ්ඩල සමාජිකාවගෙන් දින 3ක් මුළුල්ලේ පැය 30කට අධික කාලයක් ප්‍රශ්න කිරීමද විවේචනයට ලක් කර ඇති ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව විමර්ශන අවසන් වීමට පෙර ශ්‍රී ලංකා රජයේ ඉහළ නිලධාරීන් ඇයගේ විශ්වාසනීය භාවය ප්‍රශ්න කිරීමද මෙම නිවේදනය තුළින් විවේචනයට ලක් කර තිබෙනවා. එමෙන්ම ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දින අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. සුදුවෙන් සිදුවීමට සහ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධයෙන් වන සිදුවීම් වලට අදාළ සත්‍ය කරුණු සියල්ල නොමෝ දිනකින් හෙළි කර ගැනීමට හැකි බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් ඥාපා අභිවර්ධන මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් දැන් කරුණු 100%ක්ම එළි වෙනව පවතින. එතකොට මම හිතන්නේ මේ සුදුවෑන් සිද්ධියේදී ඇති වුණු තත්ත්වයන් පිළිබඳ විශේෂයෙන්ම ඒ අය ප්‍රකාශ කරනවා. දැන් ලක්ෂ 20ක් ඒ සඳහා ඖෂධ සංස්ථාවේ සභාපතිතුමාගෙන් ලබා ගත්තා කියලා. එතකොට මේක රාජසේනරත්න මැතිතුමා සමග වාඩි වෙච්චේ දෙන්නා මංජුල අතුල මේ දෙන්නා සම්පූර්ණයෙන්ම ඌමනාව දේශපාලන ඌමනාවක් ක්‍රියා කරන්න ගිහිල්ලා තියෙන්නේ. නමුත් ඊටත් වඩා කනගාටුදායක කාරණේ තියෙන්නේ මේ අය කවුද මේ මාධ්‍යයට වාඩි කරේ? මේ පැහැරගත් උච්චලයා කියන අය ගෙනල්ලා තමයි ඔය ප්‍රවෘත්ති සාකච්ඡාව කරේ. තොර ප්‍රවෘත්ති සාකච්ඡාව කරාට පස්සේ දැන් හෙළිවෙලා තිනෝ මේ දෙන්නාගේ තත්ත්වය මොකද්ද කියලා. මේ අපරාධ එක්ක ජීවත් වෙච්ච අය තමයි මාධ්‍යයට ගෙනල්ලා වාඩි කරේ. අද වෙනකොට එළිවෙමින් පවතිනවා ඖෂධ සංස්ථාවේ සභාපතිතුමා ලක්ෂ 20ක් මේ දුන්නු බවට රාස්පරේෂණ ප්‍රකාශයක් කළා තියෙනවා. තව ඉස්සරහට මේක හෙළිදරව් අපි කරනවා. ඒ විතරක් නෙවෙයි ශිස් තානාපති කාර්යාලයේ සිද්ධිය සම්බන්ධයෙන් වූ හෙළිදරව්වත් ඉතාමත්ම ඉක්මනට රටට දෙන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. මොකද මේක ජාත්‍යන්තරම විශාල අපරාධයක් කරා මේ රට අපකීර්තියට පත් වෙන. ඒ නිසා මෙවැනි තත්ත්වයන්
ඉදිරියේදීත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඊටමත් ප්‍රවේශමෙන් අපි හොයනවා මේ මොකද මේ කාරණා පිළිබඳ මේ රට දැනුවත් වෙන්න ඕන. ඉදිරියේදී මම හිතන්නේ ඉදිරි සති දෙක වගේ ඇතුළත අපිට තව කරුණු කීපයක් එලි කරන්න පුළුවන් මේ ඉදිරි කාරණා පිළිබඳ. මහවංශය පිළිබඳ උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා සිදු කළ ප්‍රකාශය සුළු ජාතීන් කෙරෙහි වෛරය ඇති කරවීමට දැරූ උත්සාහයක් බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නරම්පණාවේ ආනන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පසුගිය දිනක මහාවංශයේ ප්‍රබන්ධයක් හැටියට ඉතා ද්වේෂ සහගත ප්‍රකාශයක් එය හුදෙක් දේශද්‍රෝහී එවගේම සිංහල බහුතර ජනතාව ප්‍රකෝප කරන මහත් දේශපාලනික අරමුණක් ඔස්සේ කළ ප්‍රකාශයක් හැටියටයි අපි දකින්නේ. විශේෂයෙන්ම තව තරයේ මේ අවස්ථාවේදී ප්‍රතික්ෂේප කරනවා හෙලා දකින්නවා. ඒ වගේම රටක ඉතිහාසය හදාරන්න ඕනෙම රටක පාවිච්චි කරන්නේ ඒ රටේ ලිඛිත මූලාශ්‍ර වගේම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. මේ රටේ කිසිදු ඉතිහාසඥයෙක් දේශපාලනයෙක් ඒ වගේම කිසි දවසක මේ මහාවංශයේ වෙන අදහස් පරස්පර විරෝධීතාවයක් ප්‍රකාශ කරලා නැහැ. ඒ පිළිබඳ සැකයක් ප්‍රකාශ කරලා නැහැ. එවැනි පසුබිම තුළ මේ විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා මේ රටේ මහජනතාව කෝපයට පත් කරමින් විශේෂයෙන්ම සුළු ජාතීන් කෙරෙහි වෛරය ඇති කරන්න මේ දරන උත්සාහය එක්තරා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද කියලා අපිට සැක හිතෙනවා. ඒ නිසා මේ වගේ අයට නිසි දඬුවම් ලබා දිය යුතු කියන එකයි අපේ මතය. පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා අද යාපනයේ ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ජනාධිපති දුහුරේට පත්වුණ ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ බල පුළුවන්කාරකම් ඔන්න දැන් ටික ටික එළියට දාන්න පටන් අරගෙන තියෙනවා. අපේ දෙමළ ජනතාව ඔහුට ඡන්දය භාවිතා නොකිරීමට ගත් තීරණය හරි කියලා දැන් තේරුම් ගිහිල්ලා තියෙනවා. රටේ සියලු ජනතාව එකට එකතු වෙලා තමයි අපේ රටේ ජනතාවගේ නායකයා හොඳින් තෝරා ගන්න අවශ්‍ය වෙන්නේ. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනීමට ඉන්දියා රජය ලොකු මැදිහත්වීමක් කළා. නමුත් දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඒ තුලින් ඉටු කර ගන්න අවස්ථාව ලැබුණේ නැහැ. මේ නිසා අපි හිතනවා ඉන්දියාවේ මැදිහත් වීම යලිත් අවශ්‍යයි කියලා. 13 තිරුත්තම් තමිල් මක්කලුගේ අරසියල අභිලාෂ. අමාත්‍යවරයෙකු ලෙස තමන් සතු ඇත්තේ ජාතික ප්‍රතිපත්තියක් පමණක් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණයක් සඳහා එක් වුණා. රටක රාජ්‍ය ආදායමට ප්‍රධාන අංශ දෙකකින් දායකත්වයේ සපයනවා. බදු ආදායම, බදු නොවන ආදායම. දැන් බදු ආදායම ලබා ගන්න විට ජනතාවට රිදෙනවා. මොකද බදු ආය කරන්නේ ජනතාවගේ. මහින්ද රාජපක්ෂ යුගයේදී රටේ සමස්ත බදු ආදායම ට්‍රිලියන 1යි, බිලියන 16යි. පසුගිය වර්ෂ 4දී අසීමිත බදු දඩයමක් කිරීම කරන කොටගෙන බදු ආදායම ට්‍රිලියන 2යි. 100%කට වඩා වැඩි ප්‍රමාණයකින් ජනතාව මත බදු බර පැටවුවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බදු බරෙන් පීඩාවට පත් වෙලා සිටින ජනතාවට හුස්ම ගැනීමට අවස්ථාව ලබා දීමේ අරමුණින් සමහර බදු වර්ග රාශිය ඉවත් කරලා බදු අඩු කළා. අඩු කළාම බදු මගින් රජයට ලැබෙන ආදායම අඩු වෙනවා. එතකොට මේ අඩු වෙන ආදායම වැඩි කළ හැක්කේ කෙසේද? බදු නොවන ආදායමේ ඉතිහාසයේ වෙන කිසිම රජයක් බලාපොරොත්තු නොවන ආකාරයට ජනතාවට රිදවන් නැතුව බදු නොවන ආදායම ඉහළ නැංවීම සඳහා ආණ්ඩුව ප්‍රතිපත්තියක් ලෙස බලාපොරොත්තු වෙනවා. මට තියෙන්නේ ජාතික න්‍යාය පත්‍රයක් පමණයි. ඒ ජාතික න්‍යාය පත්‍රයේ මට බාර දීලා තියෙන වැඩ කොටස ඉටු කිරීම සඳහා ඔබතුමන්ලගේ සහයෝගය, අනුග්‍රහය, උපදේශනයේ මඟ පෙන්වීම මම බලාපොරොත්තු වෙනවා. ඉදිරි මහමැතිවරණයේදී තම පාර්ශ්වයට බලය හිමි වුවහොත් ප්‍රථමයෙන් පොලිස් කොමිසමට සිදු වූ දේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා කොමිෂන් සභාවක් පත්කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිවණ්ඩාර මහතා පවසනවා. ඒ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ආණ්ඩුව පත්වෙලා මේ දින 30 ඇතුළත දේශපාලන පලිගැනීම් එන්න එන්න දවසින් දවස දරුණු අතට පත්වෙලා තියෙනවා. මේ පිළිබඳව අපි ජනාධිපතිතුමා හමුවෙන්න උත්සාහ කරා. ජනාධිපති ලේකම් කාර්යාලයට ගියා. අපි ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම්තුමා හම්බුණා. ආරක්ෂක ලේකම්තුමා හම්බෙන්න අපි උත්සාහ කරා. මේ සිද්ධීන් සම්බන්ධව අපි වාර්තා කරලා දැන් මාසයකට ආසන්න වෙනවා. අද වෙනකන් කිසිදු සාධනීය පියවරක්, මැදිහත් පියවරක් ගත්තේ නැහැ කියන එක අපි කනගාටු වුණත් ප්‍රකාශ කරන්නට ඕන. ලංකාවේ පොලිස් ස්ථාන සියල්ලගෙම වගේ කොට්ටාසවල මේ වෙනකොට පොලිස් අධිකාරීවරු, සහකාර පොලිස් අධිකාරීවරු, පොලිස් ස්ථානාධිපතිවරු, ඒ වගේම නියෝජ්‍ය පොලිස්පතිවරු මේ ආදී සියලු දෙනාම ස්ථාන මාරු කරලා
අමාරයි. අප්‍රේල් මාසේ රටේ ජනතාව ඒ තීන්දුව හරියට අරගත්තොත් එීම අපිට මුලින්ම කරන්න තියෙන්නේ පොලිස් කොමිසමට මොකද්ද වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව විමර්ශනය කිරීම සඳහා කොමිසම් සභාවක් පත් කරන්න. ගොවියා රජ කරන දෙවන්ත පොරොන්දුවක් දුන්නා. සියලු වගාවන් සඳහා පොහොර නොමිලේ දෙනවා කිව්වා. අද නිකම් පොහොර තියා සල්ලි වලට පොහොර මිටියක් ගන්න මිනිසුන්ට පොහොර ටික නැහැ. කැරට් කිලෝ එක රුපියල් 400යි, 20 කිලෝ එක 420යි, නෝකෝල් කිලෝ එක 280යි, බෝංචි කිලෝ එක 440යි, පීලියුණු කිලෝ එක රුපියල් 550යි, ඈවරයි දෑවරයි තුන් ඈවර වෙනකොට රුපියල් 18ටවත් ගිහිල්ලා තියෙයි. හාල් කිලෝ එක උපරිම රුපියල් 90ට තිබුණ එක අද 120 දක්වා ගිහිල්ලා තියෙනවා. හුණුසහල් කිලෝ එක රුපියල් 60යි. කැඳ හදලා බොණ්ඩවත් තියෙන්නේ හුණුසහල් කිලෝ එක. වතුර බිල හිටාන්නේ වැඩි කරාට පස්සේ පරු න්‍යාය පත්‍රේ කොහමද ආණ්ඩුව? මේ ආණ්ඩුව කාලේ කෙලින්ම ආව විතරයි ආපු ශනිකෝම කොම් නික මාර්ගවල දැන් මර සීටීබී එකේ තත්ත්වෙටම ලංගම සේවක අතර පොලිස් දෙපාර්තමේන්තුව පත් කරා. ද සීටීබී එකේ අයව උසස් සීන් දීපාවේ කෙලින්ම පහත් කළා දාලා තියෙනවා. කිසිම නීතිය රීතිය මුකුත් නැහැ. ප්‍රබල උත්සාහ ගන්නවා. අපි දැක්ක දැක්ක පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයන්ට සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ට මැතිවරණය පවත්වාගෙන යාමේදී සිදු වූ අපහසුතා සැලකිල්ලටගෙන ජනාධිපති මැතිවරණ නීතිය සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් අද ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේ දීලා දාද් දැකීම් වලට අනුව ජනාධිපතිවරණ මැතිවරණ පනත කුමන ආකාරයකින් හෝ සංශෝධනය කොට ඒ සඳහා මෙම තත්ත්වය මගහරවාලීම සඳහා ජනාධිපතිවරණ මැතිවරණ නීතිය කුමන ආකාරයකින් හෝ සංශෝධනය විය යුතුද යන්න පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැතිවරණ කොමිසමේ නියෝජිතයින් හා අධිකරණ අමාත්‍යාංශයේ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් අද දින අධිකරණ හා මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස්වුණා. විශේෂයෙන්ම මේ අතුරින් අති මහත් වූ බහුතරයක් අපේක්ෂකින් 0.1%වත් ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වූ බව සැලකිල්ලට ගනිමින් මෙලෙස ජනාධිපතිවරණ පනත කුමන ආකාරයකින් හෝ සංශෝධනය කළ යුතු බවට වන යෝජනා සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ වුණා. මේට අමතරව පළාත් පාලන ඡන්ද පැවැත්වීම සඳහා දැනට ඇති නීතිමය බාධාවන් ඉවත් කර ගනිමින් ඒ සඳහා සුදුසු සංශෝධනයක් පිළිබඳව එක්මනින් විසඳුමක් යෝජනා කරන ලෙසද මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා මෙම නියෝජිතයින්ට දන්වා තිබෙනවා. මේට අමතරව බොහෝ රාජ්‍ය ආයතනවල සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව නොලැබෙන හේයින් තැපැල් ඡන්ද දායකින් ප්‍රමාණයටත් වඩා පුළුල් කොට දෙවන්ත වශයෙන් මැතිවරණ සමයේදී තම ලියාපදිංචි කොට්ටාශය සඳහා තැපැල් ඡන්ද අයිතිවාසිකම් ලබා ගැනීම පුළුල් කරමින් සුදුසු සංශෝධනයක් ජනාධිපතිවරණ හා අනෙකුත් ඡන්ද සඳහා ඇතුළත් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනයන් සකස් කරන ලෙසත් ඉනනතුරු ඒකීකාරයන් සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරු අවශ්‍ය නීති සම්පාදනය සඳහා පාර්ලිමේන්තුව වෙත නොපමාව ඉදිරිපත් කළ යුතු බවත් මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා. පසුගිය රජයේ කිසිදු ප්‍රවර්ධන කටයුත්තක් නිසි ආකාරව සිදු නොකිරීම හේතුවෙන් සංචාර ක්ෂේත්‍රය බිඳ වැටුණු බව රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අපි බලාපොරොත්තු වෙන්නේ එක පැත්තකින් රාජ්‍ය අංශය ශක්තිමත් කරද්දී පුද්ගලික අංශය මේ රටේ ආර්ථිකයට ලබා දෙන දායකත්වයේ ඉහළ නංවා. එහෙම වුණොත් විතරයි අපේ රට ඉස්සරහට යන්න පුළුවන්, විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයේ සම්බන්ධ. සංචාරක ව්‍යාපාරයේ කඩාවැටීම ආරම්භ වුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග විතරක් නෙවෙයි, ඊට පෙර ඉඳලා සංචාරක ව්‍යාපාරයේ කඩාවැටුණා. ඒකට හේතුව වුණේ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් අපේ මෙච්චර ලස්සන රටක් තිබිලා, මෙච්චර සම්පත් තියෙන රටක් තිබිලා ඒ රට ලෝකයේ ඉදිරියේ ප්‍රවර්ධනය රජය කටයුතු කරේ නැහැ. රජය ඔබ ගෙවපු බදු මුදල්, ඔබ වෙනම ගෙවපු ප්‍රවර්ධනය සඳහා ඔබ ගෙවපු බදු මුදල් පවා තමන්ගේ පරිහරණයට මහ භාණ්ඩාගාරයට ගත්. පහුගිය රජය අර අද මේ රටේ ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්වෙච්ච ස්විස් ස්ථානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධයෙන් ඒ වගේ සැලසුම් තමුන්නාන්සලා වෙනුවෙන් ක්‍රියාත්මක කරා නම් යහපත් චේතනාවෙන් අපේ රට මෙහෙම කඩා වැටෙන්නේ නැහැ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හඬපටය වෙනස් කරලා තමුන්නාන්සලා මේ රටේ ජනතාවගේ මනස ව්‍යාකූල කරන්න ආණ්ඩුව සැලසුම් හැදුවා වගේ කාලයක් ගත කරා නම් ආර්ථිකය අපේ රටේ ගොඩනගන්න තමුන්නාන්සලාට මේ වගේ ඉරණමක් අත් වෙන්නේ නැහැ. පසුගිය කාලය පුරා රටේ දැඩි ලෙස ව්‍යාප්ත වූ කෘතිම රාළ නිෂ්පාදනය සම්බන්ධයෙන් නීති දැඩි කරමින් එම නිෂ්පාදනයන් තහනම් කිරීමට සුරාපදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. මත්පැන්, මත්ද්‍රව්‍ය ඒ වගේම දුම් වැටි මෙවන විට වැඩිහිටි ළමා සියල්ලන්ම ගොදුරු කරගත් තවත් රකුසෙක් වී හමාරයි. මේවා මුලිනුපුටා දැමීම උදෙසා කුමන ක්‍රියාකලාපයන් අදාළ බලධාරීන් විසින් ගෙන තිබුණත් ඉන් සාර්ථක ප්‍රතිඵල උදා කර ගැනීමට නොහැකි වූ තරම්. මේ අතරතුර නීති විරෝධී මත්පැන් ජාවාරම ජයටම පවත්වාගෙන ගිය මීරිකම බාතුරාගොඩ පල්ලේ වෙල පිහිටි ස්කාකාරයකින් නීති විරෝධී මත්පැන් පානය කළ පුද්ගලින් 14 දෙනෙකු මියගිය සිදුවීම වර්තා වුණා.
මේ අතුරින් රට තුළ වසංගතයක්ව පවතින කෘතිම රානිෂ්පාදනය පිළිබඳව පසුගිය කාලයේ පුරාවට වැඩි වශයෙන් කතා බහට ලක් වූ කරුණක් වුණා. එසේම කළුතර අලුත්ගම ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් කාලයක් පුරාවට සිදු වූ කෘතිම රානිෂ්පාදනය පසුව ජාවාරමක් බවට පත් වූයේ ඒ පිළිබඳව රටට හෙළිදරව් කළ අප ප්‍රාදේශීය මාධ්‍ය වේදිකාවේ මෙන්ම ඔහුගේ බිරිඳගේද දිවියට තර්ජන එල්ල කරමින් ඒ පිළිබඳව සියත ප්‍රවෘත්ති අංශයේ අපි පළමු වරට පසුගිය හත්වනදා වාර්තා කළේ රටටත් සමාජයටත් වෙන්නට ගිය තවත් මහා ව්‍යසනයක් නැති කිරීමට දායක වෙමින් ඒ අනුව මෙම ව්‍යසනය පිළිබඳව පසුගිය කාලයේ පුරාවට සමාජය තුළ ඇති වූ කතාබහත් සමග කෘතිම රා පිළිබඳව වූ ගැටලුවට විසඳුමක් දීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ කෘතිම රා නිෂ්පාදනය පිළිබඳව ගැටලුව විසඳීමට අවශ්‍ය සියලු පියවර ගැනීමත් සමගයි. මේ කාරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය සතියේ විශේෂ තීරණයකට එළඹුණා. සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කොට තිබෙනවා. සමස්තයක් වශයෙන් මෙම කෘත්‍රිම රා පිළිබඳ ප්‍රශ්නය අවසන් කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගැනීමට. ඒ අනුව විශේෂයෙන්ම මහරා කර්මාන්තයේ බහුල ලෙස පවතින මැදුම් තීරය හැටියට හඳුන්වන පුත්තලමේ සිට මහඉඳුරුව දක්වා වූ වෙරළබඩ ප්‍රදේශය ආවරණය වන පරිදි ඒ ඒ ප්‍රදේශවලට අනුයුක්ත කර සිටින සහකාර සුරාබදු කොමසාරිස්වරුන්ට විශේෂ නියෝගයක් පනවා තිබෙනවා. ඒ ඒ ප්‍රදේශවල මෙම කෘතිම රා පිළිබඳ යම් කිසි තොරතුරක් ලැබෙනවා නම් සොයාගනු ලැබුවහොත් වහා මේ සම්බන්ධයෙන් අවශ්‍ය කාර්මික අපරාධ ඒම වරද බලපත්‍රලාභියෙකු විසින් සිදු කරන අවස්ථාවකදී ඒවා කාර්මික වැරදි ලෙස ඒවාටෙරෙහිව කටයුතු කරන්නටත් බලපත්‍රලාභී නොවන අය මෙම කටයුත්තට සම්බන්ධව සිටින අවස්ථාවලදී ඔවුන් අධිකරණයට ඉදිරිපත් කොට නීතිමය පියවර ගැනීමටත් මේ අනුව සහකාර කොමසාරිස්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. සුරාබදු ආඥාපනත යටතේ තිබෙන විධිවිධාන අනුව එම පුද්ගලයින් සහ දෙපාර්තමේන්තුව යන දෙපාර්ශ්වයේ එකඟ වන අවස්ථාවන්හිදී සමත කරන ක්‍රමවේදයකට පිවිසීම අවශ්‍ය වෙනවා. ඒ සමත කරන ක්‍රමවේදයේදී හැකියාව තිබෙනවා බලපත්‍රලාභියාට කිසියම් සමත ගාස්තුවක් රජයට ගෙවීමෙන් අනතුරුව තමුන්ගේ වරද සමතයකට පත් කරගන්න. එහිදී එක් දෙයකට යටත් වන්නට සිදු වෙනවා. ඔහුට ඒ අධිකරණයකදී පැවරිය හැකි උපරිම දඩමුදලෙන් පසුගුණයක දඩමුදලක් රජයට සමත ගාස්තුව වශයෙන් ගෙවීමට. මේ අතර ඊයේ දින ජනාධිපතිතුමා සමග පැවති මාධ්‍ය ප්‍රධානී හමුවේදීද කෘතිම රා නිෂ්පාදනය හා එහි මාෆියාව පිළිබඳව ජනාධිපතිතුමන් අවධානය යොමු කළ අතර දූෂණය මෙන්ම මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් වර්තමානයේ ක්‍රියාත්මක වැඩපිළිවෙලේදී ජනාධිපතිතුමන්ගේ ඍජු මැදිහත්වීම තුළින් එවැනි ව්‍යසනයක් වළක්වා ගැනීමට හැකිවනු ඇති බවයි ජනතාවගේ විශ්වාසය වන්නේ. කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගමන රැසකට වන අලි තර්ජන හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. වනාලි උවදුර මෙවැනි විට රටේ ජනතාවට දැඩි ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. දිනෙන් දින ගම්වදින වනාලීන් හේතුවෙන් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් දඹුලු හල්විල්ල වැව, දඩුවෙඳි රුප්ප, හිනුක්ගල, තෙලදින්නන් වැව ඇතුළු ගම්මාන රැසක ජනතාව දැඩි පීඩාවට පත්ව තිබෙනවා. මෙලෙස ගම්පදින වනාලීන් හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ දේපළවලට මෙන්ම බෝකවලට දැඩි හානි සිදුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා එල්ල කර සිටිනවා. පුදුම කාරණාවක් තියෙන මොනවද කියන්නේ? මොනවා කිසිම දෙයක් කොම පාලු කරන මේක පාලු කොල් ගස් කරන එහෙනම් පුදුම කාරණාවක් තමයි තියෙන්නේ. කිසිම නිලධාරියෙක් එන්නේ නැ බලන්න මොනවා කෙළුවත් මිනිත් දැන් ඔහොම ඉඳලා ඊයර් පොල් ගහ පෙල්ලල් ගේකට ඉතින් ආම තමයි එක්කෝ මේ අලි කොහේ හරි ගිහිල්ලා දාන්න ඕන නැත්නම් මොකක් හරි කරලා හැලවල් පාරකවත් යන්න බෑ. ගවලුත් අලි හන්දා හතර පහන් කොට මේ දොරකට මේ ළමයකුට මේ යන්න බෑ, ඉස්කෝලෙකට යන්න බෑ, පාරක යන්න බෑ. රැට සුදුම කරදරයක් වෙලාදී උග්‍ර අතට පත්වන මෙම වන අලි තර්ජනයට නිසි විසඳුම් ලබා දෙන ලෙසයි ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ලබන 23 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කර තිබෙනවා. එම පුවත ඇතුළු අධිකරණයෙන් වාර්තා වූ තවත් පුවත් කිහිපයක් දැන්.
මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම විමර්ශනයට අදාළව හිටපු පොලිස්පතිවරු 3 දෙනෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරු 4 දෙනෙක් සහ හිටපු අමාත්‍යවරයෙක් වන රංජිත් මත්තුම් බණ්ඩාරයන මහතුරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. මෙම විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය සහ මුස්ලිම් අමාත්‍යවරුන් කිහිප දෙනෙක් සහ කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නීතිපතිවරයා විසින් ප්‍රහස් පොලිසියට උපදෙස් ලබා දී ඇති බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 23 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස ප්‍රහස් පොලිසියට නියම කළා. 2010 වසරේ ඇඹිලිපිටිය පොලිසිය මගින් අත්අඩංගුවටගත් පී අජිත් ප්‍රසන්න නැමැති පුද්ගලයෙකු වද හිංසාවලට භාජනය වී මරණයට පත්වීම තුළින් පොලිසිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. මියගිය පුද්ගලයාගේ බිරිඳ වන තරංගා ලක්මාලි විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ලබා දෙමින් එල්.ටී.බී. දෙහිදෙනිය මුරුතු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරේරාජා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. ඒ අනුව ඇඹිලිපිටිය පොලිසිය අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිරෝෂන් අබේකෝන් ඇතුළු නිලධාරීන් 4 දෙනෙකු මරණයට පත් වූ පුද්ගලයාගේ ජීවත් වීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය කර ඇතැයි තීන්දුව කළ ශ්‍රේෂ්ඨාධිකරණය එවෙන්වෙන් එම නිලධාරීන් සිව් දෙනාට ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් 250,000 බැගින් පෙත්සම් කාර්යයට වන්දි ගෙවිය යුතු බවද නියෝග කළා. ඊට අමතරව ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ආනන්ද සමරසේකර, පොලිස් කොස්තාපල් පීටර් සහ පොලිස් කොස්තාපල් විජිත කුමාර යන නිලධාරීන් විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් රුපියල් 25,000 බැගින් පෙත්සම් කාර්යයට වන්දි ගෙවන ලෙසද නියෝග කර තිබෙනවා. ඊට අමතරව රජය විසින් රුපියල් 10,000,000 වන්දියක් පෙත්සම් කාර්යයට ගෙවිය යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන්. දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙතයි. වවුනියාව උක්කුලාන්කුළුන් ප්‍රදේශයේ නිවසක් ගිනිගෙන තිබෙනවා. මෙලෙස ගිනිගෙන ඇත්තේ වවුනියාව උතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාට අයත් නිවසක් බවයි වාර්තා වන්නේ. ගිනට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. බදුල්ල නගරයේ මන්මාවත් සංවර්ධනය කිරීමේදී නිසි ප්‍රමිතියට සිදු නොකිරීම සහ නඩත්තු නොකිරීම හේතුවෙන් දැඩිසේ අබලන්ව තිබෙන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. අකුරස්ස දීගල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. අසල්වාසියෙකු සමග සිදු වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ. දිවයිනපුරා විශේෂයෙන් උතුර නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද සිට බලාපොරොත්තු විය හැකි බව කාලවුරු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. උතුර, උතුරමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලවුරු විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. පසුගිය දිනවල දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ බුලත් වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. මෙලෙස විවිධ ප්‍රදේශ කිහිපයක අක්කර 30ක පමණ බිම් ප්‍රමාණයක වගා කරන ලද බුලත් වගාවන් 400ක් පමණ විනාශ වී ඇති බවයි ගොවීන් පවසන්නේ. කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩත්තු නඩුවකට පැමිණි කාන්තාවකට ඇගේ සැමියා විසින් තියුණු ආයුධයකින් පහර දීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ කාන්තාව අද දහවල් අධිකරණ ශාලාව අසල රැඳී සිටියදී ඇගේ සැමියා විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා. අදාළ සැකකරු අධිකරණ භූමියේදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් බවයි කෑගල්ල පොලිසිය පැවසුවේ. රුපියල් 3,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් රිදී මාලියත්ත ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරිනියක් අල්ලස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් අල්ලස් ලෙස මුදල් ලබා ගනිමින් සිටියදී ඇය අත්අඩංගුවට පත් වී ඇත්තේ. අදාළ සැකකාරිය අද මහියංගනයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පරිපෝෂණයට නුසුදුසු ආහාර අලෙවිකල වෙළඳ සෑ 18කට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තීරණය කර තිබෙනවා. මෙලෙස අලුත්ගම, බේරුවල, දර්ගා නගර යන ප්‍රදේශවල පිහිටි ආපන ශාලා, බේකරි සහ වෙළඳ සැල් 80ක් පමණ විශේෂ පරීක්ෂාවකට ලක් කිරීම සඳහා කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් එක්ව තිබුණා. දැන් ලොව වටාපුවත් කිහිපයක් කෙටියෙන්. ජ
சீனே பெய்ஜிங் சக டியன்ஜின் பிரதேசவில அதிக ஹிமபத்தனே ஹேத்துவின் கமனா கமனேட்டு பாதா எல்லு வேதிபெனவா விதேஸ் மத்திய வார்த்தாக்களே ரத்தவாகன ததபதே மெடபெவத்வீமிட்டு போலீஸ் நிலதாரின் ஹாரதாசகட அதிக பிரிசாக ராஜகாரிய யோதுவாயதிபாவாய் எம போதத் சமகின் சியத பிரதான பிரவர்த்தி விகாஷ்ய நிமாவட பத்வனவா சுப சந்தியாவா දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.